විශසනයුවත් කාතත් කලින් රටට කියන ස්වාධිනරූ පවාහිනිි දිවාපුවත් ප්‍රකාශ සමගින් ඔබ එක්වන්. මලින් මගධානය ක්‍රවතය සිරස්තලවෙත බහන්ඩ පහකට අලුතින් බදු පැනවීමක් නැහැ. බුදල් අමක්තංශය කියයි අලුතින් බදු පැෙනවූ වෙබ් පෝත ගැන අයිටයෙන් සභහපති නියුගන් පරීක්ෂණයක්. නැපර දහනාවය බන්ත්‍රී ලැස්තුවත් ගැසට කරන්න මැකෝ සූතානමින්. කිලෝ දහයක අයිස් රටටගේ නැහැදුු ගොන්මකියෙක් රෙගු දැලේ. අකුරස්සේ පාරකින් කෝටි හතක ගැහිල්ලා. ගාසාාවේ සරනාගත කඳවරකට ඊස්ශ්‍රෑල ගුවන් ප්‍රහාරයක්. ආෑනික පරිපපු ඇතුළු බාණ්ඩ පහක් සඳහා අලුතින් බදු පැනවීමක් සිදුකර නොමැති බව මුදලමත්‍යංශයේ පපසනවා. නිවේධයක් නිකුත් කරමින් මුදල් අමත්තැංශ පෙන්වා දෙන්නේ පෙරේතා දිනේදී බදු දිහිර්ගකිරීමක් පමණක් සිදුකර ඇති බවයි. අනනික පරිප්පු සඳහ පැවති සහනදායි ශත විසිපහකෝ බද්ද එලෙ සමක්‍රියත්මක කරති බෙනවා. දේශය දිීවරකර්මාන්තය සහ පලතුරු වගව ආරක්ෂකිරීමේ පර්මාන්තය සහ විදේශය විනිම පිළිබඳ සැලිල්ලට ගනිමින් අනිකුත් හන්ඩ හතරක් සඳහ පැවති බද අනුපාතයට තේම මෙම දීර්ගකිරීම සිදුකරති බෙනවා. බදදු අනුපාතයන් දෙෙැම්බර තිස්ෙක්්පනදා දක්වා බල පැපැත්වු බවයි නිවේදනයේ දැක්වවෙන්නේ. නමු. මිට අදාල පෝත, ප්‍රධහන මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යන් හිදීද ප්‍රචාර්ය වූයේ නව බදුපැනව මක්ලෙසයි. එම ව්‍යාජ් ප්‍රෞෘතිය ස්වාධීනනි රෝපාහිනයේ කිසිතුූ ප්‍රෞෘති විකාශයක ලක්හඬ ගුවන්වෙදිිය ෝ වසන්තම් දෙමල නාලිකාවල ප්‍රෘති විකාශන් බලද ප්‍රචායෙන් නොවිනි. අදාල පෝත පිළිබඳව අප විසින් මුදල් ලමත්තංශයෙන් විමසීමක් කොට, එය නිවැරදි පෝතක් නොවන බව හෙල්ිතරව කරගත් බැවින් වගකිවවිතූ මාත්‍ය ආයතනයක් ලෙස අදාල පෝත විකාශය කරීමට කටයතු කලේ නැත එහෙත්. අලුතින් බදු පැනවූ බවටවන මෙම ව්‍යාජ පෝත අප වේබඩවයේ පලවී තිබෙනවා. ඒ පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ් කර සිටමු. අදාල පෝත වෙබ්බඩවේ පලූ කෙසේදන්න පිළිබඳව විදිමත් පරීක්ෂණයක් පැවැවත්වීමට ස්වාතීනරූ පහිණිසේවේ සභහපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා මෙවන විටත් නියෝග කර තිබෙනවා. ඒ සම්බන්ධෙන් සොයාබැලීමට මෙන්ම ජලි මෙවැනි ආකාරය ක්‍රියාවන් සිදු නොවන පරිදි කටයුතුකරීමට විශේෂ කමිටුවක්ද පත් කරතිබෙනවා. හමැතිවරණය අවසන්වීමෙන් අතුරුව නயම්ம்பர் හන් නවනதா වනවිට. පார்ර්ලமேන්තුවට தேරීපත්වන මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කළ හැකි පව මැතිවරන ක குුමසාරිස්් generalெனால் සන්ශ්‍ර රත් යක මහතා පවසනවා. දාාතරට ැතින පැත්න පස්සේ පහළව සහ දාසේ දින වෙනකොට ඒ ස්්‍රක්කය තේර පත්න මන්තුර එක්ස අනුහැදන කෞදනක සම්බන්ධින් මෙතන ක්් සබහට අදාළ තොතුලබ වසන් සමගම අපිට පුළුවන්ක් එකක් දේශපාලන පක්ෂ ජතිකලඇස්ව හිමිරගන්න දුර සංඛාව පිළිබඳව අදාල පක්ෂලකවුට දනුවත් ක ලයිට අදාල නියෝජන අවස්ථාව සබිකෙන් කෞද කියලා නම්කර වෙනක ඔු නයාකාර අපි කට කලොත් අපට පුළුවන්ගෙන ධහනම දිනදනීම අපට පුළුවන්ගෙනවා අදාල දෙෙසේ විසි පහම කෞදකිනක සම්බන්ධ ගැසත් නිවදය ගුත් කිරීමට. ම ශවාස කරනවා ඒ සඳහා සිලිම දේශපාල පක්ෂ ල ලක ම රුසස්වාදන කණ්ඩව නායකින් උන්ගේ සහයග යාකන් ලබද කියන. මෙ අතර ජනාතිපතිවරණේ පැවති සාමකමී බව ආරක්ෂකිරීම මහ ැතිවරනකට ඉදිරිපත්ව සිටට අපපේක්ෂකගේ වගකීම බවෆැෆරල් සංවිධානය පවසනවා. රටේ නීති සම්පාදනයට පත්න ස ම සිට ය රට පවති නීති නු ට තු කිරීම වැදගත් ැතිවන කොම රයා උප ප න අන ගත කටයතු රීම වැදගත් ෙන. වගේ පැ සං ධාන ැටියයටට මයාගේ ක්‍රිය කාරිතය ප ලිබඳව සමී පව නිීක්ෂය කරන්න අපි පන්දහසක පිරිසක් නට හුණ ලබම ඉන්න දැන්ටම යානු මතිවන නිීක්ෂණ ාලය ප රක් . හදරවාට සුරක්ෂ ව විශෂඥ වයිතුවර විසින් සහධක කළ නවපේ පිෂරමයි ශාකසාර විසි ොනකුණනෙන්යුත් එරිමේදාදී තයිල යාඩං ගොත්ලෝ ගාඩ් පංචශක්ක අයි මද්‍රවය කිිලෝග්‍රයම් දහයක් රට තුළට රැගෙනීමට තැත්කළ ගුවන් මගේකු කටනායක ගුවන්තුට පොේදී අතරංගොට ගෙන තිබෙනවා. මෙම සැකරු අත්තරකොටගෙන ඇතේ යි මතව්‍ය ිලග්‍රැම් හැයි ග්‍රැම් එකසිේ අනුතුනක්ද සමඟයි, තේකොල අඩංගු පැකත්වල සගවා මෙම මත්‍රවේරැගෙන ඒීමට ඔහු උත්සාහකරතිබුණ. මැලෙසියාවේ ක පන්ලාම්පූරණුවර සිට දිවිනිට පැමිණි මෙම ගුවන් මගයා, රේගට කිසිවක් ප්‍රකාශකිරීමට නොමැති, මකින් පිටවන හරිත මාார்කය ඔසේ පැමනීමට තැත්කිරීමේදී රකු ාහරයට පත් වනා. මෙම මද්‍රවිවල වටිනකම රප ල් ලියන දෙසි පහක් බවට ක්ේ ු රද බෙනවා තිස් ප හැරදි දෙමටකොඩ ප්‍රේශ පදිංචක යක වන මහ වැඩදුර මර්ෂන සඳහ පොලස් මද්‍ර කාර ංශය විත හරදීතිබෙනවා. සංවිධානත්මක අප්‍රාධකරන් සමක එක් මත්‍ර ජවාරම් කළ බව කියන සකරවන් දෙදිනකු අතර ෝොඩග තිබෙනවා ඒහංවැල්ල ප්‍රදේශේදී ංවිධනත්මක අප්‍රාධකරවිකු හා මත්‍ර ජවාරම්කරවිකු බව කියන ැනට විදිශිකතව සිටන ලිත් ක ඩන්කර න අගේ අනුකාමකින් දෙදෙනකු මිස අත්තරං කොඩිගත් බව විශෂකාර බලකයි සඳහන් කරනවා. ඕන් දෙදිනම විසි් දෙක හැරදිවේ පසුවන හංවවැල ප්‍රතිශය පතිංචිරන් ඉන් එක්කු අතරංගොඩග ඇතේ ෙරවි ග්‍රෑම් හතර ිග්‍රෑම් වසේ පහක්සම නෙක්කර හෙරවි ග්‍රම් හතරයි මිග්‍රම් නස අසුවක් සමක අත්තරන්කොඩගත් බවයි ශෂකර බලකාය පවසන්නේ වැඩදුර විවර්ශන සඳහා ඕන් හංවල පොලසිේ වෙත බහරදී තිබෙනවා. මතුගම දෙංහගස්මුල්ල ප්‍රේශසිදපු ්‍රියානතුරකින් තරුණකු මිය ගොස් තවත් තරුණින් දෙදෙනකු බර පතලතුමාල ලබා තිබෙනවා ඕු දවනි කළ යතුරු පැදිය වේගේ පාලනය කරගතනොහැකිව පෙරලී ලොරි රථක ගැටීමෙනුයි අනතුරසිදුව ඇත්තේ. මේගේ තරුණයාගේ සහෝදුරියද එම අනතුර සැලවී එමස්ථානයට යතුරු පැදියින් එමින් සිටියදී ඇද අනුතුරට ලක්වීමෙන් රෝහල් ගතකරතිබෙනවා. ර්තමාන රචය, අනවශ්‍ය ලෙස්ස නෛලපාගන්නා බවට සමාචමාධ්‍ය තුළ පලවන වාර්තා අසත්්‍ය බව. පේරධදිී විශ්වවිද්‍යාල, ආර්ථික විද්‍යා අධ්‍යිනාශයෙන් මහචාරය වසන්ත අතු කොරල මහතා පවසනවා. රජ අය පිළිබඳව මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ විධ අදහ සිදරිි පත්තිරීමක් අපිට දැක්ගන්නට පුුවන්. වර්තමාන රජය විශාල වශයෙන් අය ගන්න බවටත් ඒ තුළින් ඕනේ මුදල් කුමකටද යොදවන්නේ කියන කාරණය පිළිබඳවත් විධ සමාජ මාධ්‍ය තුළින් අදහස් විමසීමත් දැක්නට ලැබුණ. ඇත්තම වර්තමාන රජයට අවශ්‍යවශ්‍ය විදිහයට ණයගැනීමට හැකියාව ලැබෙන්න්න මේ න අයගැනීම සිද්ධ වන්නේ මේ වසරට පිළියල කරන ලද ගිය වසර ර්ිමේතු ක්. සම්මත කරන ලද විදිවිධානයන්ට යටත්ව. එහෙමට රජයකට බැහ තමන්ට කැමැති කැමති ආකාරයට ණයගන්නට ඉදිරි වර්ෂය සඳහා ගන්න ණය පිළිබඳව ඒයට පෙවර්යේ පාලිමේන්තුව සම්මත කරගන්නට ඕනි අයසීමාවන්. ඒ අයසීමාවන් ඉක්මවල ණය ගැනීම හැකියාවක් කිසිදුරජයකට ලැබෙන්න්නේ.ම දෙ නිසා වැඩියෙන් අය ගනීමක් අපි එහෙම දකින්නේ. අනිත් පැත්තතිෙන් අපිදක්කිනෝ මේ නය ලබා ගැනීමට සිද්ධ වෙලා තියෙන්නේ ආර්ථිකයේ පෙර රජානෂ ලබාගත්ත පියල් බිලියන හාර්දාස් අටසයක් මුදල් ප්‍රමාණයක් කල් පිරෙනවා. මේ කල්පෙරීක්්ච ණය ගෙවීම සඳහා තමයි, රජයවිශෂී නයගැනීමට සිද්ධ වන්නේ. ඉදිරිවර්ෂය ගට යුතු නා පිළිබඳව මේවර්ෂය පාලිමේන්තුව අවශ්‍ය විදිවිධාන සකස් කරන්නට ඕනේ පාලිමේන්තුේ අවසරයකින් තොරව කිසිදු රජයකට බණ්ඩ ගර බිල්පත් හෝ බැනුම් කරහෝ කිසිදු ආකායෙකට නයලබා ගැනීම කියවක්. වෙළද මාෆියාව අ වසන් කිරීමට රජය වහාම පියවරගත යුතු බව පාරිභෝගික අයිතින් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. වෙළෙන්දැන් සමඟ ඩීල් දමන ලිදධහරින් ගැන ස්වාබැලිය යුතු බවයි එම ව්‍යාපාරය සභාපති රංජිත් විතානගේ මහතා අවධාරණය කරන්නේ. මේ රට නතාව අවරුදු හතළලයක් පනහා. පරම්පරා දෙකතුනක දේශපාල නාමයන්න්නොට හිරවෙ ඉඳලා නවුම් බලාපොරොත්තුක් එක්ක අද හුස්මගන්නවා පේ වහල්බාාවෙන් නිදහස්සේ කියලා සැනසුම් සසුම් හෙලන්න ගත්ත විතරයි. වෙළඳ මාfiaියයාාව වැල්ල තිෙනවා ඒ නිසා මේ රජය කිසියම් බලාපොරොත්තුවක් තියෙනවනං අලුත් ගමනක්ක යන්න මෙන්න මේ කියන වෙළඳ මාපිියාව නැති කළ යුතු. මයි වෙළඳදොක දියල් ධන නිලධරින්න්ටික පිල්ිබඳ හොල නොනේ ආ්ුව. මේ වෙළඳ මාfiaියාවන්න. ತ್ತಲ ಪಾಿಭೋಗಿ ತ್ತ ಾಂಡು ಹಿಟಗನ್ನೋನ. මේ අතර බිත්තරමිල ජලිත්වරක් ඉහලයාමද ිත්තර වලින්තන්ගේ මියාවක් බවටයි ලංකා කුකුලු ව්‍යාපාරකින්ගේ සංගබී සභහපති මාතලී ජයිසක කර මහතාත් චෝදනා කරන්නේ. මේ බිත්තර ිල ඒරයාමට හේතුව වනේ සීත ගඩාවල ගඩා කරල දෙිච්ච බිත්තර මේ පුුදිය බලාපොත්තුවි නාකාරයට පවිච්චූුණේ නෑ. ඒ හේතුව නිසාම ිත්තර ලක්ස පාගානකටිය එලියටදම්ම. ඉක්මනින් අලවිකරත් රුපියල් විසගාන. හෙම අලවි කරලා රුපියල් විස්සගානය හොඳ බිත්තර එකතු කරගත්තා. හද ඉදිරියටන ස්සව සමේදදි වැි මිකට බිත්තර අලවිකරගැීම චේතනාව. මේක රජයේ හසුතාවයට පත් කරන්න කරන දෙයක් ම රජෙන් කාෞුණික ඉල්ලා සිිටිනවා ලුවන්න්න මේ බිත්තර ගබඩාවල තින බත්තර පාරි ෝගක අධකාරියක්ක ගහිල්ල ටලලා මේ උදවයට නිසි දඩුවන් දෙන්න. බිත්තර මිල පාලනය කරන්නනම්. මේ සීත ගඩාාවල තියන බිත්තර ටික වටලන්න. එකො වෙල ොළ බිත්තරේෙනවා. බහන ආදායම් බලපත්‍ර ලබාගනීමේදී බස්නාහිර පලාතද. අනිකුත් පලත්සමක සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හරත් මහතා නින හරින්න්ටපදේශලාදේතිබෙනවා. ්‍රවාහන හාමාග වරයි සහසිවිල් ගොන්සි වා ත්‍යාශය නිවධනයක්නකුත් කරමින් පෙන් පවා දෙන්නේ වාහන ආදෑම් පල පතුළලපා කැනීමේදී ජනතාව මහුණ දෙන ප්‍රධාන ගැටලෝක පැවදි පළත් අන්තර් සම්බන්තාවක් නොමැතිවීම් පවයි. ඒක්‍රත්මක වූ බවසඳහන් වෝද අධ්‍යවශය පලාාතවන බස්නහිර පලාළාත් සඳහා මෙතෙක් ඒ ක්‍රාත්මකවීන්හැ. බස්නනාහිර පලාතේ වාහනෙහිමිරුගේ වාහනයක්මට පෙරලි අපදචී ඇතේ වෙනත් පලාතක නම් අදාල පලාතෙන් අද බල්පාතරක් ලබාගැනීම දුෂ්කර කටයුත්තක් වීතිබෙනවා. මේ පිළි මදාවධහනයමු කළ අමාත විිධහරත්මහතා බස්නාහිර පළත් ආණ්ු කරවරයාට උපතිසි ලබාති ඇත්තේ. බස්නාහිර පලාාතද කට්නවින් අනිකුත් පළත් සමග සම්හධ කිරීමට අශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි. මහමතවරණය පිළිබඳව සහ වත්මන් දේශපාන තත්ත්වය පිබඳව අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පලබුණ. සල්‍රේ ඉතාම ඉහලින් මේවෙලා විදී එහට යනයයි ක කියෙකට ේන ර නිල් ික්ම සිග වෙනුවෙන්. මට පස ෑ ති . න්ති ර කිය ලිට දාලන ජ පක් රන්න ක හ පන ඳතු ශක්තිමත් කිරීම ට පිළි ල ින්වා. මෙර මැතිවරණයේදී මහිතන්නේ කිසිදු අභියෝගයක් නැතුව. අපි ගත්ත சන්ද පතිසත ඉතාමත්ම හොඳින් ඉහලට ඔසවන්නට අපට පුළුවන් හැකාව. එලබෙන මැතිවරන්නේ පට්ට පල් හොරුන්න පාර්ලිමේන්තුර යවන්ඩ එපා මේ වෙන විත මේ ගම් පහදිස්ක මිස් කුඩු මුදලාලයන්නවා යිස් මුදලලායෙන්වා කුඩුමුදලායෙන්වා නලුව ඉන්නවාට නළුබටන්ට සන්දෙද යන්න නළුබට්ට පාර්ලිමෙන්ටු ඇවලා ගම් පහදිිස්සික් සම්පිාස වන කිසිම විවස්තාවක්කක් දන්නතේ. මේ පාලිමේන්තවෝට යන්නේ එ කෙනද දෙන්නල දහයද පාලෝද විශපාදනෙමෙයි විභක්ෂය වෙන්නේ අපිමයි අපි පමණ. ඇයි සජපයෙන් එන කීප දෙනාට හේතුවක් නෑ. ඕගේ නායක විපක්ෂනායකරගන්න. ොද ේතුව. ඒ විපක්ෂනායක කියන්නේ. අර හැමදාම විරුද්ධ වෙවී ඉන්න. හැමදාම හාසය රසය පාලිවේතුූට සපයන්න්නේ ඉන්න චරිතයක් නෙමයි. ඉනිසා අද විපක්ෂයට ඒකමතික භාාවයක් නෑ සහරයිකි නොමියආණඩුව හොඳයි. අද විපක්ෂයට කියන්නයක් නැතුව. අතරමං වෙච් කො ච තත්්‍යයක් තම ද වික්ෂර ේලාතිී. සමග ජන බලවේගේගත්තාම කාලකෝට්ටිය ඉන්න ේක්ෂක එකකා දෙන්න අයි වීගෙන 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 නවා න්නට සජ ප්‍රම දාස මධ අර ජීවිතයට නනාතිපති වන්නබ. රින්න්ඩරයකුත් අරගෙනාවේ යන්නඩ නෙමේ ඉන්නනේ ඉතිං පාලිමේන්තුව එතුමට වාසිදායක කීප ර ඉන්නවන එතිතුමා සතුටුුවෙන් ෝ නගාට කියන්න තියන්න ඇතුමගේ කවරුත් න්නන පර එක ස්තිරයි. කුරැස්ේ මාර්ගයක් කාප්කිරීමේ දී රුපියල් කෝටි හතක වංචාවක් සිදුවී ඇති බවට ගම්වාසිෙන් චෝදනා කරනවා. එම ගම්වාසිී නදාල් නිදහරින්ට දුරකතන ඇමතුම්ද ලබාගණමින් ඒ පිළිබඳ විවසීම් සිදුකරන ආකාරය දැකගතහැකි වුණ. මෙ අතර ගම්පැසියන්ගේ පැමිණිල්ලි පිළිබඳ විදීමමත් විමර්ශණයක් සිදුකන ලෙස හිටපු මන්ත්‍රේශුනනිල් හදුන් නතිහතා පළත් ආ්ඩුකාරවරයාකෙන් ඉල්ලා සිටිනවා. அ එමුකො වැලිකටිය දෙදියගළ මාර්ගය කිලलोමීට පහක කොටසක් සංවර්තනය කර තිබෙනවා මුල් කොටස මීට වසර ොලහකට පෙර කාප් අතුරා සංවර්ධනයකර ඇති අතර එය ඉතා හොඳින් පවතිනවා. එහෙත් පසු කියිය ජනාතිපති වට සමී අලුතින් සංවර්තනී කළ කොටස මසක් ඉක්මවීමටක් පෙර காපට් එරිතාලා පුරාගිලා ඇති බවයි ප්‍රදේශවාසයෙන් පෙන්වා දෙන්නේ. කඩිනම් සංවර්ධනයක් ලෙස සලකා රුපල් කොටි හතක වියදමින් මාර්ක සංහර්ථන අධකාරියේ දෙනයාය ප්‍රධාන ඉංජිනීර්ුවරයාගේ. රිජු අධික්ෂණටයටතේ එම ප්‍රතිසංස් කරන සිදුකර ඇති බවයි ප්‍රතිශවාසින් පවසන්නේ. පර හදාගෙන යනකොට අපට තේරුුණා මේ පාරේ කිසින් ප්‍රමතියක් නැති බව ිනිසුන් බදුමුදල්ලො ලින්ම වයකල්ල හද පාර නිසි ප්‍රමැතියට. මේ අසාධාරණ කර පාරට සාධාරනය ස්ත කල දෙන්නේ කියෙල් දමය පෙල්ලීමති. ඒ අන්ුව ඕවන් අදාල්ල ඉංජිනියර්වොරයාද දුරකතනේ ඔසේ අමතමින් එ පිබඳ විමසීමම් සිදු කලා. හ ප හ ක ප හ ද න්න. න . ඒ ඒගනේ මම මතම උඩික්කරවේ හමතේ සමතය හබා දම කතර මහතය මට කියන වගේකීම කව දන්න ට ම ය පැද වවා මහත්‍ය වගේම බැදිලීම පා හරිට කරන්න සිේමක සි වික් කර හ ඔ ග මටර ගන්න. ම ප්‍රිතික මේ පහ හැදල ැති බව ඕන කෙනකු බැල බැල්මට පේනවා විශේෂෙන් අදාාපින් නිරේක්ෂණ කරම අපටදැකික් නිච් දමයි. මේක රජ මුදල් පරතල විදදිට අවබභවිතාට ක් කල සිද්ධ කල තියෙනවා කියනක මොකද මැතිවරන්න කාේ තමයි මේමගේ දෙවල් ආරම්භ කල තියෙන්නේ මේ පෙළොඳ විධමත් පරිීක්ෂණය පපත්ල මේ පිළොු වක්කයුතුඇගෙන් අදාල රජයට වෙච්චේ පාඩුව පියවගෙන මේ මාර්ගය විදිමත්ව දියට නැවත සකස් කරදිීම තමයි ජනතා බලාපොරත්තුවෙන්නේ. නාලීන් දුම්රියක ගැටීමෙන් හානි වෝ දුම්රිය මාර්ගය මේවන විට යතා තත්ත්වයට පත් කරති බෙනවා. එම මාර්කයේ දුම්රිය දහවනයද මේවන විට යතා තත්ත්වට පත් කර බවයි ශ්‍රලකා දුම්්‍රිය සේවේ සඳහන් කරන්න. මින්නෙරිය රොටව මන්සන්දය ආසන්නන්නේ දුම්ප්‍රිය හරස්මාර්ගගේ යේ අලුවම වනාලි රංචක් ගැටීමෙන් අලි දෙදෙන කුම්මිය ගියා. ඉන් දුම්ප්‍රී මාර්ගට දැඩි හා නිස්සිදබුණා. එත් සමග මඩ කලපෝ මාර්ගේ දුම්ප්‍රිය දහවනට බාතා එල්ලබුණා. වහ ක්‍රයත්මක වූ දුම්ප්‍රිය සේපකයන් ප්‍රතිසංස්කරන කටයුතු කඩිනමින් අරම්භ කලා. එ සමග මඩ කලපෝ කොළඹ අතර දුම්ප්‍රරි ධවනය ජතතත්තුවයට පත් කෙරුණා. මෙමස්ථානේදී අඩුවේකසි මා අයටතේ. කිසිේ වෙතත් දුම්රී මාර්ගෙන් ඉවත්තට විසි වූ තෙල්ටැන්කි ඉවත්කිරීමහා දුම්ර මාගගේ ඉස්තර ඉදිකිරීම් අවසන් කිරීමට තවත් සතතියක පමණ කාලයක් ගත වනු ඇති බවයි දුම්රිය නිලදහරෙන් පවසන්නේ. දැදුරු ඔය ජලාශ්‍යයා ස්්‍රතව ශීග්‍රයන් ව්‍යාප්තවී ඇති ආගන්තුක මත්්‍ය විශේෂයක් ඉවත්කිරීමේ කටයුතු ඊයේ ආරම්භ කරුණා. වෙතත් මෙම මත් සයා සෙසු මත්්‍ය ව්‍යප්තියට හානිකර සතිකුවත් මිනිස් පරිභෝජනයට සුදු සුභවයි නිලදහරින් පෙන්වා දෙන්නේ. . ජයන්් ස්නෙක් හෙඩ් නැති මෙම ආගන්තුක මත්ස විශේෂය දැතුරුවය ජලාශය දිහිවර ොටපොල තුනක් ආශත්‍රිතව ව්‍යා්තව සිටිනවා. එම මත්සීන් ඉවත් කරමි මෙහෙම ක්‍රියත්මක කරුණි වෛම පලාත් දිහිවර අමාත්‍යංශ නිලධාරීෙන් හා ජල් ජීවි අධිරිය නිලධාරයෙන් මෙන්ම දිහිවර ප්‍රජාාවගේද සහභාගීතුවයෙනයි. මම මේකෙර කවුරුදු අටක් විතරවාගේ දීවල එදී ඉන්නවා මේ මෑ තකද මේ මාල්ුවෙක් බෝ වෙලා කටියය බොරු කලබොලයක් ඇතිකරන න්න නමුත් ඒරට මේ දැ මට තුරන්හර පාක් අහවෙලා තියෙනවා හැබැම ගෙනෙල්ල ලාතෙර ට අනිත් මාලුන් වැඩියක මල්ව රසයි එහිදී අල්ලා ගත් මසුන් ගනයවත්ත කැකුලාවල තොටු පොලේදී ආහාරයට සුදුසු පරිදි සකස් කෙරුණා. හදනක්ල ද දතතු මාල ඉදාවීමේ පොි කැලමිබක් ඇති ලති න අපේ දවරතට මාජතරත් මේ මාලුව මහා මනුස්සු කනවා අරකයිමය කියලා. ඇත්තම අනිත්මාලන් ඩැඩිය ගොක් ගුණත්පකතාවින් වැරි. ඒයින්දි මේ එකකදැන්කාලාම වෙන්නවා තන ඔප් කොල පෙන්න්නවා මේ මාලවා කෑමට සුදුුම් මාලක් කියල. නිලතහරින් හදිහිවරෙන් එම මාලු ආහරයට ගනමින් ඒවා මිනිස් පරිපෝජනයට සුදුසු පවට ජනතාවට ප්‍රයෝගිකව ඔප්පු කරපින් වීමට කටයුතුකිරීම විශේෂත්වයක්. ෙේ වෙතාත් දිහිවරින් අනතුරුවන්ක වන්නේ මෙම ආක්‍රමණික මත්සෝ විශේෂය මුළුම් මනින්ම ඉවත් නොකළහොත් සෙසු මත්්‍ය වර්ග සසිියල් ලවන්ද විය හැකි බවයි.